At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. කොළඹ එක්රැස් වූ කසල වර්ගීකරණය නොකර දොම්පේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට බැහැර කිරීමට විරෝධය දක්වමින් කිරිඳිවැල්ල නගරයේ වෙළඳ සැල් අද වසා දමා තිබූ ආකාරයයි මේ. මේක දේශපාලනයෙන් තොරව ජනතාවගේ විරෝධයක් කියන එක අද ඔප්පුණා. අද ඒ හින්දා තමයි මේ නගරේ කඩසාප්පු වසලා කළු කොඩි දාලා අපිට සහයෝගය දීපු ඒ සියලුම දෙනාට අපි අද දවසේ ස්තුතිය පුද කරනවා. මේ අතර මෙම තත්වයට එරෙහිව පසුගිය දින කිහිපයේ පැවති විරෝධතා සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹ නාගරික කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර තීරණයකට පැමිණ තිබෙනවා. කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමාම අපිට පොරොන්දු වුණා මේ කුණු දොම්පෙට ගේන එක සුදුසු නෑ කියන එක තේරුම් අරගෙන ඒක නතර කරා කියන එක. ඒ අනුව අප කළ විමසීමකදී කොළඹ නාගරික කොමසාරිස් වීකේ අනුර මහතාද තහවුරු කළේ කොළඹ එක්රැස් වූ කසල දොම්පේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට බැහැර කිරීම නවතා තමා ඇති බවයි. මේ අතර කොළඹ කසල කර්දියාඩ කසල අංගණයට බැහැර කිරීම අදත් සිදු වූ අතර ඊට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණු දක්නට ලැබුණා. කර්දියාඩ කසල අංගණය අසල උද්ඝෝෂණ සිදු කිරීම වළක්වාලමින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝග දෙකක්ද නිකුත් කර තිබුණා. මෙවැනි පසුබිමක ප්‍රදේශීය මහා සංඝරත්නය මහජන නියෝජිතයින් හා ජනතාව එක්ව බොරුපන පාලම අසලදී අද පෙරවරුවේ නිහඬ විරෝධතාවක නිරත වුණා. මේ කරදියාන කුණුකන්ද කියලා කියන්නේ තාම නහයට උඩින් ගැලුවේ නැතුණාට මේ කටළඟට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ කටළඟ ඉඳන් නහයට එහායින් මේ ප්‍රශ්නේ ගලන්න ඉස්සලා තමයි කරදියාන ජනතාව මේ ගැන කියන්නේ. මේ ආණ්ඩුව ප්‍රශ්නවලට උත්තර දෙන්න හරියට අර මහදෙන මුත්ත වගේ එළුව වගේ බෙල්ලක් කපනවා මුට්ටියක් බිඳිනවා. ඉතින් හරි පැහැදිලි මීතොට මුල්ලට දිලා තියෙන උත්තරේ තමයි කරදියානත් මීතොට මුල්ලක් බවට පත් කරන එක. අර පාර්ලිමේන්තු ගාව පිටණියක් තියෙනවා. ඒ පිටණිය කාටවත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ නේ. ඒ පිටණියට දාන කුණු ටික ගිහිල්ලා. මහින්ද රාජපක්ෂ යුගයේදී කැබිනට් තීරණ ගන්න අවස්ථාවේදී ගොඩගැ එන කසල පුත්තලමේ සිමෙන්ති කම්මල් නිෂ්පාදන කටයුතු වලට ගැඹුරට ආරණු ලැබූ හුණුගල් ගත්ත අමුද්‍රව්‍ය ගත්ත වලවල් යම්කිසි ක්‍රමවේදයකට අනුව කළමනාකරණය කරන්න සකස් කරලා තිබුණ ජාතික වැඩසටහනක් රජයේ බලයට පැමිණි වහාම මහින්ද රාජපක්ෂගෙන් පිළිගැනීම සඳහා මේ සියලු ව්‍යාපෘති නතර කළා. එතකොට මහින්ද රාජපක්ෂගෙන් නෙමෙයි අවසානයේ පිළිගත් අසරණ ජනතාවගේ මිනිස් ජීවිත තමයි ඒට වන්දි ගෙවන්න සිද්ධ වුණේ.